අයිබුවන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට discuss with Shiromi. ඉතින් අද මම discuss කරන්න බලාපොරොත්තු වෙන්නේ බොහොමයක් වෙනාට වැදගත් වෙන මාතෘකාවක්. ඒ තමයි London syllabus එක. ඉතින් ඇයි මම මේ මාතෘකාව discuss කරන්න තෝරගත්තේ කියන එක කියනවා නම් බොහෝම දෙමව්පියන්ට අවශ්‍යතාවය තියෙනවා තමන්ගේ දරුවන් විදේශගත කරන්න. ඉතින් වැඩිදුර අධ්‍යාපනයට එහෙම නැත්නම් රැකියාවක් බලාපොරොත්තු වෙන පිටරටවල වලට යවන්න විශේෂයෙන් යුරෝපියන් කන්ට්‍රීස් වලට. ඉතින් එවැනි දෙමව්පියන්ට අවශ්‍යතාවය තියෙනවා තොරතුරු හොයාගන්න මේ ලන්ඩන් සිලබස් එක කොහොම මේ කාර්යය පහසු කරයි කියලා. ඉතින් ඒ දෙමව්පියන්ගේ සහ මේ දෙමව්පියන්ට රිලයබල් සෝස් එකක් නැහැ. විධිමත් විදිහට අවශ්‍ය කරන තොරතුරු ලබා ගන්න. ඉතින් වීඩියෝ සිංහලෙන් කරන්න උත්සාහ කරේ. අපේ දෙමව්පියන් බොහෝ දෙනෙකුට මේක වීඩියෝ එක ළඟා කරගන්න ලේසි තමන්ට අවශ්‍ය කරන තොරතුරු ටික මේ සිලබස් එක පිළිබඳ. මොකද ගොඩක් වෙලාවට මේ තියෙන්නේ ඉංග්‍රීසි භාෂාව. ඒ නිසා මම සිංහල භාෂාවෙන් මේක කරන්න සිතුවා වීඩියෝ එක. ඊට අමතරව විශාල ශිෂ්‍ය පිරිසක් ඉන්නවා. කොහොමද ටීචර් අපි මේ සිලබස් එක කරන්නේ කියන ගැටලුව තියෙනවා. ඒගොල්ලෝ දැනට සිංහල මීඩියම් එකෙන්, ඉංග්‍රීසි මීඩියම් එකෙන්, තමිල් මීඩියම් එකෙන් ලෝකල් නැෂනල් කරිකියුලම් එක ෆලෝ කරන කට්ටිය ළමයි. ඉතින් එයාලගේ ප්‍රයෝජනය සඳහා මම හිතනවා මේ තොරතුරු ඉතාමත් වැදගත් වෙයි කියලා. සහ ඒ එක්කම ලන්ඩන් සිලබස් ටීචින් ලෑනින් කරන ටීචස්ලට මම හිතනවා ඉන්ෆෝර්මේෂන් ගොඩක් තියෙයි කියලා. මොකද ටීචස්ලා සාමාන්‍යයෙන් තමන්ගේ ස්කෝප් එක තුළ කරුණු ගවේෂණය කරන පිරිසක් ස්කෝප් එක වැඩි කරගන්න. ඉතින් ඒ නිසා ඒ අයටත් මේ අන්තර්ගතය වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් ගල්දී සිටින වීඩියෝ දිගටම නරඹන්න මම IGCSE සයින්ස් ටියුටර් ටීචර් ශිරෝමි. කෙලින්ම මාතෘකාවට බහිමු. ලන්ඩන් සිලබස් එක ගැන කතා කරන්න කලින් මම හිතනවා අපි මේ සිලබස් එකේ ආධිකර්තෘවරුන් පිළිබඳ කතා කරන්න අවශ්‍යයි. එතකොට කවුද මේ සිලබස් එක නිර්මාණය කළේ? ඒ වෙන කවුරුත් නෙවෙයි කේම්බ්‍රිජ් යුනිවර්සිටි එක සහ ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි කියන ආයතන දෙක. ඉතින් අපි දන්නවා මේ යුනිවර්සිටිස් දෙක ලෝකේ ඉතාම පැරණි ඉතිහාසයක් තියෙන ලෝකේ පුරා අද වෙන විට ගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පවත්වාගෙන යන ආයතන දෙකක්. ඉතින් කේම්බ්‍රිජ් සරසවිය මගින් 1858 දී විභාගයක් පවත්වනවා ලන්ඩන් හි ඉංග්ලිෂ් සිටිස් හතකින් පැමිණි කැන්ඩිඩේට්ස්ලා 370කට. ඉතින් මෙන්න මේ විභාගය තමයි කේම්බ්‍රිජ් එක්සෑම්ස් වල ආරම්භයේ සලිතුහන් කරන අවස්ථාව විදිහට අද අපිට සඳහන් කරන්න පුළුවන් වන්නේ. ඉතින් මේ එදා පටන්ගත් මේ කේම්බ්‍රිජ් එක්සෑම්ස් සහ ඒ අධ්‍යාපන ක්‍රමය අද වන විට ලෝකේ පුරා කෙතරම් ජනප්‍රිය වෙලා සහ කෙතරම් පැතිරිලා ඒක රටවල් ගණනාවක්, ඒ කියන්නේ ලෝකේ පුරාම රටවල් 160කට වඩා ප්‍රමාණයක්, පාසල් දසදහසකට වඩා ප්‍රමාණයක්කින් එන ශිෂ්‍යයන්, එහෙම නැත්නම් අයදුම්කරුවන් 8 මිලියන්, ඒ කියන්නේ ලක්ෂ 80ක්කට වඩා පෙනී සිටින විභාගයක් බවට මේ විභාගයේ අද වෙන විට ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් මේ විභාගයේ පිළිගැනීම, එහෙම නැත්නම් මේ විභාගයේ ක්වලිටි එක, එහෙම නැත්නම් මේ විභාගයේ වර්ල්ඩ් වයිඩ් ඇක්සෙප්ටන්ස් එක පිළිබඳ කිසිදු වැටුවක් නැහැ අපට සහ කිසිදු තර්කයක් නැහැ. ඉතින් අපි බලන්නේ කොහොමද අපි මේකට අනුගත වෙලා එහෙම වුණොත් අපිට මොනවා හරි මේකේ වාසියක් තියෙනවාද, අන්න ඒ වගේ කරුණු ටිකක් තමයි අපි මෙතනදී සලකා බලන්නේ. එහෙම නැතුව මේ විභාගයේ පිළිබඳ තර්කයක් ඉදිරිපත් කිරීමවත් ඒකේ එහෙම දෙයක් නෙමෙයි. රයිට්. ඉතින් මේ කේම්බ්‍රිජ් පොදුවේ මේ සිස්ටම් එක ගත්තාම අපි මේ සිස්ටම් එක පොදුවේ හඳුන්වනවා
කේම්බ්‍රිජ් ඇසෙස්මන්ට් ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් කියලා. ඉතින් මේ කේම්බ්‍රිජ් ඇසෙස්මන්ට් ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් එක ප්‍රධාන වශයෙන් ස්ටේජස් පහක් ඔස්සේ ශිෂ්‍යයෙක්ගේ ජීවිත හැඩගස්වීම කරනවා. ඒ කියන්නේ අවුරුදු තුනේදී මේ සිස්ටම් එකට ඇතුළත් වෙන පොඩි දරුවා, ඒ කියන්නේ කුඩා දරුවා අවුරුදු 17 සම්පූර්ණ වෙලා මේ සිස්ටම් එකෙන් එළියට එනකොට ප්‍රධාන වශයෙන්ම ස්ටේජස් පහක් සම්පූර්ණ කරගෙන නැත්තම් පහු කරගෙන පහු කරගෙන යන්න ඕනේ. ඉතින් පළවෙනි ස්ටේජ් එක තමයි ප්‍රී ප්‍රයිමරි ස්ටේජ් එක. ඉතින් මේක හරි සොලිඩ් ෆවුන්ඩේෂන් එකක් මේ ස්ටේජ් එකේදී දානවා. ඉතින් ඒ ෆවුන්ඩේෂන් එකත් එක්ක 3-4-5 ඒ 3-4 කියන අවුරුදු දෙකේ එතන ඉගෙනගෙන අවුරුදු 5 ඇතුළත් වෙනවා කේම්බ්‍රිජ් ප්‍රයිමරි ලෙවල් එක. ඉතින් කේම්බ්‍රිජ් ප්‍රයිමරි ලෙවල් එකේ මේගොල්ලෝ ඉන්නවා අවුරුදු 5 ඉඳන් අවුරුදු 10 දක්වා. ඒතර අවුරුදු 5ක් මේ කේම්බ්‍රිජ් ප්‍රයිමරි සෙක්ෂන් එකේ ඉගෙන ගන්නා මේ දරුවාට ඉතාම නැවතත් අර මුලින් කියවාගේ බේසික් ෆන්ඩමෙන්ටල් නොලෙජ් එකක් සහ කුසලතා, ඒ වගේම ඊස්තටික් ඒ සබ්ජෙක්ට්ස් පිළිබඳ ඒ කුසලතා, ඒ සියල්ල සම්පූර්ණ කිරීම තමයි මෙතනදී අරමුණු වෙන්නේ. ඉතින් අවසානයේ ඇසෙස්මන්ට් එක. ඉතින් ඇසෙස්මන්ට් එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් මේ මට්ටමේදී ඇසෙස්මන්ට් දෙකක් පවත්වනවා. මේ ඇසෙස්මන්ට් දෙක එකක් පාසල් මට්ටමින් පවත්වන ඇසෙස්මන්ට් එක, අනිත් එක කේම්බ්‍රිජ් මට්ටමින් පවත්වන ඇසෙස්මන්ට් එක. ඉතින් දරුවන් ඒ ඇසෙස්මන්ට් මේවා කම්පිටිටිව්. ඉතින් දරුවන් මේ ඇසෙස්මන්ට් දෙක කම්ප්ලීට් කරලා ඊළඟට ඇතුල් වෙනවා කේම්බ්‍රිජ් ලෝව සෙකන්ඩරි ලෙවල් එකට. ඉතින් මේ ලෝව සෙකන්ඩරි ලෙවල් එකේදී කේම්බ්‍රිජ් ප්‍රයිමරි සෙක්ෂන් එකේදී සබ්ජෙක්ට්ස් 10 එහෙමම කන්ටිනියු කරනවා. හැබැයි මෙතනදී ඉංග්‍රීසි ඇන් මැතමැටික්ස් වලට මූලික තැනක් දෙනවා. ඒක තමයි මෙතන තියෙන විශේෂත්වය. ඉතින් ඉංග්‍රීසි මැතමැටික්ස් මූලික කරගෙන මේ ලෝව සෙකන්ඩරි එඩුකේෂන් එක මේගොල්ලෝ 6-7-8 කියන පන්ති අපි දන්නා අපිට පුරුදු විදිහට කිව්වොත් ඒ පන්ති දිගේ ඉගෙනගෙන යනවා. ඊට පස්සේ මේතන සම්පූර්ණ කරන නැවතත් මෙතනදීත් ඇසෙස්මන්ට් දෙකක් තියෙනවා. ඉතින් මේ ඇසෙස්මන්ට් දෙකත් කම්ප්ලීට් කරපුවාම ග්‍රේඩ් 9 වලට මේ දරුවෝ ඇතුල් වෙනවා. මේ UK වල මේ සිස්ටම් එකේදී. ඉතින් මේ මෙහෙම ඇතුල් වෙන දරුවෝ ග්‍රේඩ් 9 වලට ඇතුල් වුණා කියන්නේ කේම්බ්‍රිජ් අපර් සෙකන්ඩරි එකට ආවා කියන එක. ඉතින් අපර් සෙකන්ඩරි එකේදී මේගොල්ලොන්ට සබ්ජෙක්ට්ස් 70ක්. මේගොල්ලොන්ට සබ්ජෙක්ට්ස් දැන් මෙතනදී මට කියන්න තියෙනවා මෙන්න මේ කාරණේ. දැන් මේ අපර් සෙකන්ඩරි මේ ලෙවල් එක තමයි ලෝකේ පුරාම ජනප්‍රිය වෙලා තියෙන මේ IGCSE කියන කොටස. ඒ කියන්නේ IGCSE කියන ස්ටේජ් එක. ඉතින් IGCSE කියන කොටස ලෝකේ පුරාම ව්‍යාප්ත වෙන අවස්ථාවක තමයි ඉන්ටර්නැෂනල් IGCSE කියලා කියන්නේ ඉන්ටර්නැෂනල් ජෙනරල් සර්ටිෆිකේට් ඔෆ් සෙකන්ඩරි එඩියුකේෂන්. එතකොට මෙතන GCSE කියන යෙදුම තමයි ඒක ලන්ඩන් එන්නත UK ඇතුලේදී භාවිතා කරන යෙදුම. UK ඇතුලේ මේක මේ එක්සෑම්ස් ක්‍රියාත්මක වෙනකොට සිලබස් එක ක්‍රියාත්මක වෙනකොට ඒක GCSE ජෙනරල් සර්ටිෆිකේට් ඔෆ් සෙකන්ඩරි එඩියුකේෂන් කියලා කියනවා. ඉතින් එතනදී දරුවන් විෂයන් 40ක් පමණ එතනදී ඒගොල්ලන්ට තෝරා ගන්න අවස්ථාව තියෙනවා. නමුත් IGCSE විෂය මාලාව ලෝකේ පුරා ක්‍රියාත්මක වෙන විෂය මාලාව සැලකුවම සබ්ජෙක්ට්ස් 70ක් පමණ. ඒ කියන්නේ විශාල පරාසයක් තුල තෝරා ගන්න පුළුවන් සබ්ජෙක්ට් ප්‍රමාණයක් මෙතනදී තියෙනවා දරුවන්. ඉතින් IGCSE ලෝ පුරාම ක්‍රියාත්මකයි. ඉතින් ඒක අපිට ඒ විභාගයට අනුගත වෙන්න පුළුවන්. අපි අපේ ලංකාවේ සිලබස් එක කරගෙන ඇවිල්ලා ග්‍රේඩ් 8 දක්වා අපිට ග්‍රේඩ් 9 වලදී අතින්ද යන්න පුළුවන්. IGCSE වල ජොයින් වෙලා අපිට ඉගෙන ගන්න පුළුවන්. නැත්නම් අපි අපේ ඕ ලෙවල් ඉවර කරලා අපිට IGCSE පටන් ගන්න පුළුවන්. ඉතින් දැන් ඊළඟට ගියත් කොච්චර කාලද? IGCSE අවුරුදු දෙකක සිලබස් එක. අවුරුදු දෙකයි. ඒ කියන්නේ ග්‍රේඩ් 9 and 10. 9 and 10 ඉවරුනහම IGCSE ඉවරනවා. ඊට පස්සේ ඇතුල් වෙන්නේ ඇඩ්වාන්ස් ලෙවල්. ඇඩ්වාන්ස් ලෙවල්
ASNA2 කියලා නැවත සෙක්ෂන් දෙකකට මේ ක්‍රමය යටතේ බෙදලා තියෙනවා. AS කියන්නේ Advanced Subsidiary Subjects. ඒ කියන්නේ IGCSE කේ තියෙන සබ්ජෙක්ට් එකම ටිකක් සබ්ජෙක්ට්ස් ම ටිකක් වැඩිපුර නැත්තම් ඉන්නේ මේගොල්ලෝ මේක डिस्कस करांदे सरसों करला तीयना इन डेप्थ के अंदर वे सब्जेक्ट के गैमुरा वैडी करला साकार चावट भाजने करना इति ASNA2 के अंदर में सेक्शंस देखा में मतलब स्टेजेस देखा में इवर कलाम तमाई एडवांस लेवल कंप्लीटेड के ला ඒ සහතිකය අපිට ලැබෙන්නේ. එතකොට දැන් A2 ගැන මම කිව්වේ නෑනේ. A2 කියන එක අත වශයෙන්ම AS වලත් එක්ක ගත්තාම AS වලටත් වඩා සබ්ජෙක්ට්ස් ගැඹුරින් සාකච්ඡා කරනවා. ඉතින් මේක විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ඉතාම හොඳ පදනමක් දානවා ASNA2 කියන දෙකෙන් විශේෂයෙන් A2 ලෙවල් එකේ. ඉතින් මට ශිෂ්‍යයන් මට කියලා තියෙනවා මේ A2 ලෙවල් එකේ साक्षात्कार करने बायोलॉजी को डक बिलावट मेडिकल कॉलेज के फर्स्ट ईयर सेकंड ईयर वाले कंटेंट के लिए इताम आसान सहाय इताम हेल्पफुल केला मटर केला तीनों स्टूडेंट्स ला राइट इतिंग ASNA2 संपूर्ण कराएं पास से मैं विधियाँ और दाहत इबर हमें ना कोटे मैं एक अधिगत मैं IGCS सॉरी मैं एक अधिगत मैं क्रमे इतना आवाह में और दाहत संपूर्ण हमें ना कोटे दानवे कोटे මේ සෙක්ෂන් එකේ එන්නත මේ සිස්ටම් එකෙන් එළියට එන්න පුළුවන් අධ්‍යාපනය සම්පූර්ණ කරපු සහතිකලත් දරුවෙක් විදිහට රයිට් ඉතින් අපි මේ සිස්ටම් එක නැත්තම් මේ කේම්බ්‍රිජ් ඇසෙස්මන්ට් ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් මේ ක්‍රමයට අපි අනුගත වුණොත් අපිට මොනවද තියෙන වාසි කියන එක තමයි අපි මෙහිදී වැඩිපුර හිතන්න ඕනේ. මොකද අපි යමක් කරන්නේ අපිට ඒක ප්‍රයෝජනවත් නැන්නේ. ඉතින් අපේ ලෝකල් සිලබස් එක කරනවට වඩා අපි මේකට ගිහිල්ලා අපි මෙතන ස්ටේබල් වුණොත් මොනවද අපිට ලැබෙන වාසි. ඉතින් එකක් මේ සිලබස් එක ග්ලෝබල් සිලබස් එකක්. ඒ කියන්නේ මේක ඉන්ටර්නැෂනලි ඇක්සෙප්ටඩ් වර්ල්ඩ් වයිඩ් සිලබස් එකක් කරිකියුලම් එකක් සහ එක්සෑම්ස් විවිධ භාවයේ ඉතාම ඉහළ ඒ කියන්නේ එක්සෑම්ස් හරීම ඇක්සෙප්ටඩ් ඉතින් ඇක්සෙප්ටඩ් කියන්නේ වර්ල්ඩ් වයිඩ් ඒ කියන්නේ ඕනෑම යුනිවර්සිටි එකකින් මේ එක්සෑම්ස් පිළිගන්නවා ඉතින් ඔබ මේක කම්ප්ලීට් කරගොහම ඔබට ඕනෑම ලෝකයේ පිළිගත් ඕනෑම විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න මේක සුදුසුකමක් බවට පත් වෙනවා මේ ඇඩ්වාන්ස් ලෙවල් කම්ප්ලීට් කරගත්තාම ඉතින් අනිත් එක මේ තවත් දෙයක් මම කෙටියෙන් කියනවා දැන් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුම. ඉතින් අපි දන්නවා මේ විභාග කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඉතින් ඒක ඉංග්‍රීසි භාෂාව වෙනමයි අපේ සබ්ජෙක්ට් නොලෙජ් එක අපේ උපාධි වෙනමයි. ඒක එහෙම කතාවක් නේ අපිට සාමාන්‍යයෙන් දැන් යුනිවර්සිටිස් වලින් අපි ඩිග්‍රී කම්ප්ලීට් කරපුවාම අපිට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ අපි නැවත වතාවක් අපි ගොඩාක් ඉංග්‍රීසි භාෂාවට මහන්සි වෙලා IELTS කරගෙන ඒ IELTS විභාගයේ සහතික ගන්න සමහර විට 3-4-5 වතාවක් අපිට IELTS කරන්න ඕනේ වෛද්‍ය විද්‍යාලයෙන් අවුනාම ඒ වෛද්‍යවරයෙක් විදිහට හරි එහෙම නැත්නම් වෙනත් ඕනෑම ප්‍රොෆෙෂන් එකකට අපි විදේශගත වෙනකොට මේ IELTS කියන එක ගොඩක් බාධකයක් වෙනවා බොහොමයක් ළමයිට මොකද සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගන්න නිසා සහ තමිල් මාධ්‍යයෙන් ඉගෙන ගන්න නිසා නමුත් මේ එක්සෑම්ස් අත්ත වශයෙන්ම අපි ඉංග්‍රීසි මීඩියම් ෆලෝ කරන්නේ ඒ වගේම එක්සෑම්ස් ඔක්කොම ඉංග්‍රීසි මාධ්‍ය කියන එක අපිට මෙතන අපේ අතේ තියෙන දෙයක් එතකොට අපිට මේ විදේශගත වීම වලදී ඒ කඩේම් ජය ගන්න අපිට මේ විභාගය ඉතාම පිටුවහලක් වෙනවා කියන එක මට ඒක කියන්න පුළුවන් 100% ඒක ෂුවර් කරන්න පුළුවන් ඊට අමතරව මේ විභාග කිරීමෙන් අපි ග්ලෝබල් සිටිසන් කෙනෙක් වෙනවා අනේ ඒක අනිත් කාරණේ ඉතින් අපි ग्लोबल सिटीजन के लिए मनोरेंगे अपे विभाग क्रम मम्मी एक हेलोड लाख करना मेवनी एग्जाम्स लोके
සියලුම කලාපවල ආසියාතික දකුණු ආසියාතික මිඩල් ඊස්ට් ඒ හැම කලාපයකම විභාග ව්‍යාප්ත වෙලා තියෙන්නේ ඒ කාරණේ නිසා. ඉතින් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ප්‍රවීණත්වයක් ලැබීම කියන කාර්යයට අමතරව ඇසෙස්මන්ට් ගැන මම සඳහන් කළා. ඉතින් ඇසෙස්මන්ට් වල තියෙන විනිවිදභාවයට අමතරව මේ විභාගයේ තියෙන කාර්යක්ෂමතාවය ඒක අනිත් කාරණේ අනිත් සාධකේ මේක අපිට වාසි සහගත වෙන්න අනිත් කාරණේ තමයි විභාග පැවැත්වීම සහ ඒ පවත්වන කාල සීමාවන් සහ ප්‍රතිඵල. එතකොට මේ විභාග මං කලින් කිව්වා වගේ මේකේ ප්‍රශ්න පත්‍ර සැකසීම පිළිතුරු පරීක්ෂා කිරීම ඒ සියල්ල එක්සත් රාජධානීදී සිද්ධ වෙනවා. වර්ෂයකට විභාග දෙකක් පවත්වනවා සමර් එක්සෑම්ස් ඇන්ඩ් වින්ටර් එක්සෑම්ස්. ඒ කියන්නේ අපිට විභාග අවුරුද්දකට දෙවතාවක් විභාග තියෙනවා. ඉතින් අපිට විභාග වලට පෙළී සිටින්න පුළුවන් වාර ගාන ඇත්තටම වැඩි. ඉතින් ඒකම විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙන කාලේ ඉතින් මාස දෙකක් ඇතුළත ඒගොල්ලෝ ප්‍රතිඵල දෙනවා. ඉතින් වැඩේ අනිත් කාරණේ කියන්නේ මේ කුමන හේතුවන් නිසාවත් මේ විභාග කල්යෑමක් ප්‍රතිඵල කල්යෑමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට විභාග කල්යෑමක් නෑ ප්‍රතිඵල නිකුත් කරන එක කල් දාන්නේ නැහැ. ඉතින් ඒ කියන්නේ මේ විභාගයට සූදානම් වෙන දරුවා කුමන ආකාරයකින්වත් මේ විභාග දිහා බලාගෙන ඉන්න අවශ්‍ය නැහැ. මේ විභාග වලට සූදානම් වුණාම අපි අපිට පරක්කු නොවි ඉක්මනට අපේ ඉලක්ක කරා යන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය වශයෙන් අපි ගණන් හදලා බලවුවොත් කාල සීමාව අවුරුදු අපි හිතමු ග්‍රේඩ් 8 වලදී පටන් ගත්තොත් IGCSE ඊට පස්සේ අවුරුදු දෙකයි යන්නේ ओ लेवल IGCSE कंप्लीट कराने इट पास अवरुद्धन पास तवा उर्दू देखा एडवांस लेवल कंप्लीट कराने एडवांस लेवल कंप्लीट कर इलाग पिटाटे यूनिवर्सिटी सुधुसुखा संपन्न करना मैं जितना दरअट मे इंफॉर्मेशन टीक प्रमाण मेक गुडाक මුළුල් මාතෘකාවක්. ඉතින් ගොඩක් තව කරුණු කාරණා තියෙනවා මේ ගැන සාකච්ඡා කරන්න. ඉතින් මං හිතන්නේ ඔබට දල වැටහීමක් ලැබෙන්න ඇති මේ කේම්බ්‍රිජ් එඩියුකේෂන් සිස්ටම් එක සහ අපට එතන කොතනින්ද දෙන්න අතුල් වෙන්න පුළුවන්නේ සහ කොතෙක් දුරටද අපිට යන්න පුළුවන්නේ සහ ඒකට අනුගත වීමෙන් අපිට ලැබෙන වාසි මොනවද සහ සෙක්ෂන්ස් තෝරා ගන්න පුළුවන් ඒ කොහොමද අපි මේ සබ්ජෙක්ට් තෝරගෙන යන්නේ කියලා. ඉතින් අපි මම ඉදිරියට තවත් වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙනවා. මේකේ බජට් කොහොමද අපි ප්ලෑන් කරගන්නේ, ඒකම මේවා සබ්ජෙක්ට්ස් සිලෙක්ට් කරගන්නේ කොහොමද, ඊට පස්සේ මේවට සූදානම් වෙන රිසෝර්සස් කොහොමද හොයාගන්නේ, ඉතින් එක්සෑම්ස් බොඩිස් මොනවද, එක්සෙල් කියන්නේ මොකද, AQA ඒ වගේ මේ විභාගයට පෙනී සිටීමේ වාසි තියෙනවා. ඉතින් අවසාන වශයෙන් ලෝකේ පුරා පිළිගත් විභාගයකට ටෙලිවිෂන් ග්ලෝබල් සිටිසන් කෙනෙක් බවට පත් වෙලා ලෝකේ ඕනෑම යුනිවර්සිටියකට යන්න අවස්ථාව ලබා ගන්න පුළුවන් මාර්ගයක් විදිහට මම මේ IGCSE සහ ඊට පසු එළමෙන ඒ SNA2 levels introduce කරන්න නැත්නම් introduction එකක් ඒ පිළිබඳ දෙනකොට මම ඒ tutor කෙනෙක් විදිහට ඒ exams සඳහා ළමයි prepare කරන tutor කෙනෙක් විදිහට මම ඒ exams ඒ විදිහට record කරන්න මට පුළුවන්. ඉතින් ඒකම ඒ අපි මේ විදිහට exams වලට ලංකාවේ අපේ දරුවෝ ජාති ભેදයකින් තොරව පෙනී සිටිනවා සිංහල දෙමළ මුස්ලිම් ඕඩෙමළමයි. ඉතින් ඒගොල්ලෝ ජාත්‍යන්තර වශයෙන් ඒගොල්ලෝ ගිහිල්ලා යුනිවර්සිටිස් වලට ඇතුළත් වෙලා ඒ විභාග කරලා ලෝකයේ පිළිවත් රටවල ඒ වෘත්තීන්වල නියැලෙලා ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ රටට කීර්තිනාමයක් අත්කළා දෙන ශ්‍රී ලාංකික පුරවැසියෝ විදිහට ඒගොල්ලෝ වැඩ කටයුතු රාජකාරී කරගෙන ඒ රටවල ජීවත් වෙනවා. ඉතින් එහෙම ජීවත් වුණා කියලා ඒගොල්ලෝ ශ්‍රී ලංකාව අමතක කළා නෑ. ඒගොල්ලෝ ලාංකීය තමන්ගේ ශ්‍රී ලාංකීය අනන්‍යතාවය රැකගෙන ඒ ආකාරයට විදේශ රටවල් වල අනිකුත් ජාතීන් එක්ක කරට කර රැකියාවල් වල නිරත වෙලා
ඉන්න පුළුවන් පුරවැසි බවට පත් වෙලා අපේ ශ්‍රී ලංකාවේ පුරවැසි බවට පත් වෙන්න පුළුවන් මේ එක්සෑම්ස් ෆලෝ කරපුවාම ඉතින් ඒ නිසා මම මේවා අනුමත කරනවා ඉතින් සහ මේ ඉදිරියට මේ පිළිබඳ මම වීඩියෝස් දෙන්න බලාපොරොත්තු වෙනවා දෙමෝපියන්වත් දරුවන්වත් දැනගැනීම උදෙසා මේ එක්සෑම්ස් වලට කොහොමද තෝරාගන්නේ කොහොමද ඇතුළත් වෙන්නේ කොහොමද කරගන්නේ ඊට පස්සේ බජට් ප්ලෑන් කොහොමද ඊට පස්සේ මේ වගේ ඩිෆරන්ට් එක්සෑම් බෝඩ්ස් තියෙනවා ඒ කියන්නේ අපි IGCSE කිව්වහම ඒකේ අපිට තෝරාගන්න තියෙනවා LXL AQA ඒ වගේ තියෙනවා වෙනස් බෝඩ්ස් එක්සෑම් ඉතින් ඒ වගේ වෙනස්කම් ඊට පස්සේ තව වෙනත් කරිකියුලම් තියෙනවා IB කියලා කරිකියුලම් එකක් තියෙනවා ඉතින් ඇමරිකන් සිස්ටම් තියෙනවා ඉතින් මේ වගේ වෙනස්කම් ඉතින් මේ වගේ වීඩියෝස් කරන්න මම බලාපොරොත්තු වෙනවා ඉතින් රැඳි ඉන්න මා සමග මේ වීඩියෝස් සහ ඔබේ කමෙන්ට්ස් වල ඔබේ ගැටළු මේ පිළිබඳ තියෙනවා ලියන්න එතකොට මට ඉදිරි වීඩියෝස් රේජ් කරගන්න ඒක පහසු වෙනවා ඉතින් නැවතත් මම මේ වීඩියෝ එකෙන් හම්බ වෙන තුරු ඔබ සමට සුබ දවසක් ආයුබෝවන්.